ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විච්ච පළවෙනි විසවිස තරගයේ පල්ලි කැලේ ඇත්තටම දෙවෙනි ඉනිමේ ශ්‍රී ලංකාවේ ඉනිමේ 15 වන පන්දු ආරය වන තෙක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දැන් ඊළඟට මොකද කරන්නේ කියන එක තමයි කතාවේ මේ සිටියේ විශේෂම ජාත්‍යන්තර විස්තර විචාරකයන්. මේදී IPL තරගාවලි වල සෑහෙන ප්‍රමාණයක විශේෂඥ විස්තර විචාරකයෙක් බවට පත් වෙලා ඉන්න ස්කොට් සයිරිස් ඒ වගේම ඉන්දියානු විචාරකයන් රොබින් උත්තප්පා ඒ වගේ ගොඩක් කට්ටිය හිටියා ඉන්දියානුනුත් හිටියා ඒ වගේම වෙනත් විශේෂඥයොත් හිටියා මේගොල්ලන් කතා කරන්නට පටන් ගත්තේ මේ බුම්රා නැතුව කොහොමද තරඟ ජයග්‍රහණය කරන්නේ ඉන්දියාව බුම්රාගේ වැදගත්කම මතුවෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි බෝලි දීපු දීප වෙලාවක ඕනෑම වෙලාවක කඩු ලබා ගත්ත ක්‍රීඩකයෙක්ෙන් තමයි ලෝක කුසලානේ ජයග්‍රහණය කරේ හැබැයි දැන් අලුතින් ආයේ හිතන්නට වෙනවා ගෞතම්ට ඒ වගේම සූර්ය කුමාරට කඩු ලබා ගන්නට පන්දු යවන්න අවශ්‍යයි මේ යන විදිහට කවුරුත් කඩු ලබා ගන්නෑ කියලා තමයි කී කියා හිටියේ. ඉතින් ඇත්තටම 15 වන පන්දු ආරේ පටන් ගන්නකොට පැතුම් නිස්සංක දැවි ගියා. පැතුම් නිස්සංකගේ දැවි යාමත් එක්ක ඔන්න සියලුම දේවල් වෙනස් වෙනවා. ඉතින් පළවෙනි පිටිකරුවන් 3 දෙනා ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා කියන එක අපිට මේ ලකුණු පූර්ව බලපුවම කියන්නට පුළුවන්. ඒකේ කතන්දර දෙකක් නැහැ. පැතුම් නිස්සංක ලකුණු 79ක් පන්දු 48ක දී ගහන්නේ 6-4 4-7 164ක් වේගය. කුසල් මෙන්ඩිස් 27-45ක් ගැහුවා. 6-1-4-7-166 වේගය. කුසල් ජනිතුත් කොහොම වුණත් පැතුම් නිස්සංකට හොඳ සම්බන්ධතාවයක් ලබා දෙමින් දෙවන කඩුල්ල වෙනුවෙන් ඔහුත් පන්දු 14කට 20ක් ගැහුවා 4-3-142 වේගය. මේ පිටිකරුවන් 3 දෙනාගේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ අවශ්‍ය වෙලාවේ අවස්ථානුකූලව ලකුණු වේගයත් පවත්වා ගනිමින් ඉතාමත් හොඳින් මේ ලකුණු ප්‍රමාණය හඹා යමින් සිටි. හැබැයි එතනින් පස්සේ ආපු පිටිකරුව මැද පෙළ දැන් මේ මුල් පෙළ ටොප් බෝඩේක කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ වගකීම සිද්ධ කර අපි සාමාන්‍යයෙන් කතා කරනවා 20-20 තරගයක පිටිකරුවන් දෙන්නෙක් ගැහුවොත් තරගය ජයග්‍රහණය කරන්නට පුළුවන් කියලා. ඉතින් මෙතන හරියටම බැලුවොත් පිටිකරුවන් දෙන්නෙක් විතර ගහලා තියෙනවා නෑම නෙමෙයි. එතකොට ඉතිරි හාදයන්ට ගහන්නට තිබ්බේ ලකුණු 10-15 විතරයි. වෙනත් ලොකු වැඩක් කරන්නට තිබ්බේ නෑ. ලකුණු 15-15 ඉතිරි හාදයෝ ටික ගහලා තිබ්බනම් මේ පිටිකරුවෝ කියන පුද්ගලයෝ ටික මේ තරගයේ ජයග්‍රහණය කරන්න තිබ්බා. තව ලකුණු 43යි මදි වුණේ. එතකොට බලන්න හමිදු මෙන්ඩිස් පන්දු 8කට 12ක් ගැහුවා. ඔහුත් ඒ තරම්ම ඥානාන්විත පහරක් නෙමෙයි. අර්යාන් පරාග්ට ගැහුවේ ඔහු පන්දු යවන්නෙක් නෙමෙයි. ඒ වගේ ක්‍රීඩකයෙක්ට ඒ වගේ නිකන් නොසලකිලිමත් විදියට ගහලා දැවි යනවා කියන්නේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. ඉතින් අර වෙලාවේ හැටියට හමිදු මෙන්ඩිසුත් ක්‍රීඩා කරේ නෑ කියන එක කියන්නට ඕන. ඕනවට වැඩිය කඩුල්ල විවෘත කරමින් එක දිගට කඩුල්ල විවෘත කරමින් ඔහුට කඩුල්ලට පන්දු යැවීමට අවස්ථාව හදලා දුන්නා හමිදු මෙන්ඩිස්. ඒකයි වුණේ එක දිගටම කඩුල්ල විවෘත කරමින් එකම පහරෙල්ල කරා. එයින් තමයි දැවි ගියේ. අනිත් එක තමයි මේ තනතිල්ලේ වේගය අඩාල කරලා පන්දු යැවීම. ඒ කියන්නේ වනිදුහසරංග මේ තනතිල්ලේ සාර්ථක වුණේ ජාත්‍යන්තර විස්තර විචාරකයන් විශේෂයෙන්ම කිව්වේ වේගෙන් පන්දු යැවුවොත් මේකේ සාර්ථක වෙන්නේ නැහැ. හිමින් දඟ පන්දු යැවුවොත් මේක සාර්ථක වෙන්න පුළුවන් කියලා වනිදුහසරංග ඒ දේ සිදු කළා. තමයි හොඳින් පන්දු යැවුවේ. ඔහුගේ පන්දු යැවීම කිසිදු ප්‍රශ්නයක් නැහැ. හෙමින් දඟ පන්දු යවන ක්‍රීඩකයන්ට පිතිකරුවන් විදිහට මුහුණ දෙන්නට ඕනි කොහොමද කියන එක පිතිකරුවන්ට ඇත්තටම අදහසක් එන්නට ඕනි දෙවෙනි ඉනිමේදී. ඒක තිබ්බේ නැහැ. කමිඳු මෙන්ඩිස් එහෙම තමයි දැවී ගියේ. චෛත් අසලංක ලකුණු 0යි නායකෙක් විදිහට ඉතින් ආපු ගමන්ම 6-5ක් වගේ ගහන්න තමයි උත්සාහ කරේ. ඊපස්සේ දසුන් චානකගේ මේ දැවී යාම තමයි ඇත්තටම ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියන්නේ ටර්නින් පොයින්ට් එක විදිහට. මොකද එකම පන්දු ආරේ කඩුලු දෙකක් දැවී යනවා. එකම පන්දු ආරේ මේ දුවද්දී දැවී යාමකුත් එක. ඒක ඉතාම ඒක කියන්නට වචන නැති අවස්ථාවක්. ඊට පස්සේ කමිදු මෙන්ඩිස් උත්‍රියන් පරක්ක දැවි යනවා. දුවද්දී දැවි ගිහිල්ලා ඔහුත් දැවි යනවා. එතකොට අපේ තරගයේ එතනින් අවසන්. ඉතින් දසුන් චානක පන්දුවක්වත් මූණ දෙන්නේ නැතුව ලකුණු 0යි. එතන ඇතරම තව ලකුණක් ලබා ගන්නවට වැඩිය ඔවුන් දෙදෙනා සම්බන්ධතාවයක් ගොඩනැගීම තමයි එතන කරන්න තිබ්බේ. ඒක කරේ නැහැ. වනිදුහසරංගත් ඉතින් සාර්ථක වුණේ නැහැ. වනිදුහසරංග අපි දන්නවා සාමාන්‍යයෙන් එහෙම ලොකුවට විශ්වාසයක් ලැබිය හැකි ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු ඉතින් පන්දුවිනුත් යම් කිසි දෙයක් කරපු නිසා ඔහු කොහොමත් වැදුනොත් වැදුනා නැත්තන් නෑ පන්නේ ක්‍රීඩකයෙක් නිසා ඔහුගේ මහලොකු දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නට බෑ. නමුත් මෙතන විශේෂයෙන්ම කමිදු මෙන්ඩිස් චරිත් අසලංක දසුන් චානක කියන ක්‍රීඩකයන් 3 දෙනාගේ නොසලකිලිමත්කම නිසා තමයි මේ තරගයේ පරාජයට පත් වුනේ කියන එක අපිට අනිවාර්යයෙන්ම අවසානයේදී තීරණය කරන්නට වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඔබ බලන්න කමිදු මෙන්ඩිස් ලකුණු 12යි චරිත් අසලංක 0යි දසුන් චානක 0යි වනිදුහසරංග 2යි මයිස් තීක්ෂණ 2යි මතීෂ පදිරණ 6යි අසිත ප්‍රනාන්දු 0යි දිල්ෂාන් මදුශංක 0යි. ඉතින් ලකුණු පුරේ 0-4ක් අවසානයේදී වාර්තා වෙනවා. 1-2-3
කියන ක්‍රීඩකයෝ තුන් දෙනා ඇතරම තරගය ඇදගෙන ආවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තුනෙන් පස්සේ ඉතිරි පීතිකරුවට ඉතින් පන්දු යවන්නන්ට මහ ලොකු දෙයක් අපිට මෙතන කියන්නට බෑ. විශේෂයෙන්ම මයිස් තීක්ෂණගේ ඉඳලා. ඉතින් මයිස් තීක්ෂණත් මෙතන ඇත්තටම පන්දු යවන්නෙක් විදිහට සාර්ථක වෙන්නේ නැහැ දැන් දිගින් දිගටම. ඒතකොට ඔහුගේ ස්ථානයට යම් කිසි ක්‍රීඩකයෙක් අත්හදා බලන්නේ නැද්ද කියන එක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නය. මොකද මේ තනතිල්ලේ වේගෙන් පන්දු යවුවොත් ප්‍රහාරයකට ලක් වෙනවා. මයිස් තීක්ෂණ පන්දු යවලා පන්දුවාර 4යි ලකුණු 44ක් ලබා දෙලා තිනවා 11 ගානේ. දැන් මේ අවසාන කාලයේදී මයිස් තීක්ෂණ සාර්ථක නැහැ. ඇත්තටම ඔහුට කඩළු වෙන්නෙත් නැහැ. පන්දු හරියට යවා ගන්නෙත් නැහැ. පන්දුවාර ලකුණු අඩු කරලා. ඉතින් මේ මයිස් තීක්ෂණගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙක් අත්හදා බැලීමට දැන් යම් කිසි කාලයක් උදා වෙලා තිනවා කියලා පේන්න තියෙනවා. ඉතින් ඒ තීරණය කවුද ගන්නෙ කියලා අපි බලමු. ඇත්තටම ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙක්වත් අවම ක්‍රීඩා කරනවද නැත්නම් පිතිකරණයේ හැකි තව දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා කරනවද? ඒ කියන්නේ දුනිත් වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෙක් කොතනට අත්හදා බලනවද කියන එකත් එතරම් ඔහුට යම් කිසි පිතිකරණ හැකියාවකුත් තියෙන නිසා ඉතින් අපි දන්නේ නැහැ මොකක් හරි ඉදිරියේදී නැත්නම් 28 වෙනිදා තරගයේදී වෙනස්කමක් උතන කරලා බලයිද නැත්නම් දසුන් චානක වෙනුවට තව ක්‍රීඩකයෙක් චමිදු වික්‍රමසිංහ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා ඔවුන් යොදලා බලයිද වෙනස්කමක් නැතුව ওই විදිහටම ක්‍රීඩා කරයිද ඉතින් ඒක නායකයා පුහුණුකරු ඒ උදවියගේ තීරණය බවට පත් වෙයි. හැබැයි කියන්නට තියෙන්නේ අතේ තිබ්බ තරගයක් මේකේ තව කොටසක් කියන්න ඕනේ අන්තිමේටම අපි මේක මේ අධ්‍යයනය කරලා බලපුවාම ශ්‍රී ලංකා කණ්ඩායම ඔබට මතක ඇති හතරේ පහරවල් කීපයක් ඒ කියන්නේ අල්ලන්න හැකියාව තිබූ පන්දු කිහිපයක් හතරේ සීමාවට ගියා. උඩපන්දු කිහිපයක් අසිත ප්‍රනන්දු වගේ ක්‍රීඩකයෝ උඩපන්දු දෙකක් විතර අතෑරිය පැතුම් නිස්සංකටත් එහෙම් මෙහෙම් අතෑරුණා. එතකොට ඒ වගේ ඒවත් එක ඒව හතරේ සීමාවට ගියා. සමහර ඒවා උඩපන්දුවට ඇවිල්ලා ඉවරලා ඒක අල්ලගන්න බැරුව හතරේ සීමාවට ගියා. සමහර ඒවා උඩපන්දු අල්ලන්න කියලා ඇවිල්ලා එක ලකුණ සාමාන්‍ය ලකුණු 3 වගේ වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ගත්තාම ඉන්දියානු කණ්ඩායම ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඒක බොරුවක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් තරඟයට අවතීර්ණ වුණා. පන්දු යවන්න විශේෂයෙන් මේකෙදි මාතීෂ පදිරණත් වනිදු හසරංගත් මතක් කරන්න ඕනි. ඔවුන් දෙදෙනා තමයි මේ තරඟේ පාලනය කරේ. ඉන්දියානු ප්‍රබල පිතිකරුවන් පාලනය කරා. ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක්. ඒ කියයි කතන්දර දෙකක් නෑ. මාතීෂ පදිරණගේ පන්දු යෑම අති විශිෂ්ටයි. වනිදු හසරංගත් මැදින් ඉතාමත් හොඳින් වැඩේ කරලා දුන්නා. ඉතින් මේ ක්‍රීඩකයන් දෙදෙනා මේක පාලනයට ගේනවා. හැබැයි පන්දුරකින්නන්ගේ සහයෝගය ලැබුණා නම් ඇත්තටම මෙතන තව ලකුණු 20ක් 25ක් අඩු වෙන්නට ගොඩක් දුරට ඉඩ තිබ්බා. උඩපන්දුත් රැකගත්තා නම් මොකද රිෂාඩ් පාන් උඩපන්දුවක් ලබා දුන්නා, සූර්ය කුමාර උඩපන්දුවක් ලබා දුන්නා. ඒ වෙලාවේදී ඔවුන් දැවි ගිහිල්ලා තිබ්බනම් අනික් ක්‍රීඩකයෝ මේ තරම් වේගෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. එතකොට අනික් ක්‍රීඩකයෝ මේ ක්‍රීඩා කරපු විදිහ ගත්තාම මාතීෂ පදිරණට අහුවෙච්ච ක්‍රීඩකයෝත් ගත්තාම ඇත්තටම ලකුණු 190කට 200කට පහළ නතර කරගන්නට ලොකු අවස්ථාවක් තිබ්බා. කඩුළු 7ක් අවසානයේදී දැවි ගියා ඉන්දියාවේ. ඉතින් 213ක් දක්වා නම් යන්න කිසිම හැකියාවක් නැහැ. අපි සාමාන්‍යයෙන් තව මෙතන අපි අනුමාන කරොත් ලකුණු 190ක් 200ක් අතර හිටියා නම් තව ලකුණු 15ක් නැත්නම් 20ක් අඩුවෙන් හිටියා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අර ගත්ත අවදානම ගන්නේ නැතුව හිමීට මේ තරඟය ඉවර කරන්න තිබ්බා. මොකද 140ක් ගහලා තිබ්බේ එක කඩුල්ලකට. එතකොට ලකුණු 190ක් වගේ නම් අපිට ගහන්න තිබ්බේ. ලකුණු 200ක්ට පහලින් නම් ගහන්න තිබ්බේ. මේ මයින්ඩ් සෙට් එක නැත්නම් ඒ අවස්ථාවේ ඔළුව වැඩ කරන විදිය නැත්නම් ඔවුන් ඒකට මුහුණ දෙන විදිය වෙනස් වෙන්නට තිබ්බා. මොකද එතන ඉඳලා ඉතාම පහසුයි තරඟයේ කියන එක ඔළුවට එන නිසා. ඉතින් ඒක නැති කරගත්තේ පන්දුර ඇකීමේ තිබ්බ අතිශය පහත් දුර්වලතාවයේ හින්දාම තමයි. ඉතින් ඉන්දියාවත් අපි දැක්කා පැතුම් නිස්සංකයි කුසල් ජනිත්ලා කුසල් මෙන්ඩිස්ලා ගහගෙන 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 යනකොට උඩ පන්දු අතාරිනවා, අතට එන පන්දු අතෑරෙනවා. මේ වගේ දේවල් තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා. අපි කතා කරනවා ඉන්දියාව මේ මාර කණ්ඩායම එක නම් වට්ටන්න ජීවිතයට බෑ කියලා. නමුත් ඔවුන් පන්දු අර 15ක් වෙනකන් සම්පූර්ණයෙන් බිමට වැටිලා හිටියේ. බිමට වැටිලා ඉඳපු මිනිස්සුන්ට අතට අරගෙන මෙන්න කියලා තරඟේ දුන්නා කියන එක තමයි අවසානයේදී පේන්න තියෙන්නේ. මොකද 140ට 1යි 170ට සියල්ලම දැවි යනවා. ලකුණු 30ක් ඇතුළත කඩුළු 9ක් දවාගෙන තිබෙනවා පන්දු අර 5ක් වගේ ඇතුළත. ඉතින් ඉන්දියාව සම්පූර්ණයෙන්ම මොකද්ද කරන්නේ කියලා අදහසක් ඕන්ට තිබ්බේ නැහැ. සූර්ය කුමාර අර රියාන් පරාග් වගේ ක්‍රීඩකෙක් පන්දු යවන්න ගේන්නේ. ඇත්තටම පන්දු යවා ගන්නට හරි ක්‍රීඩකෙක් එතන හොයා ගන්නටත් බැරුව නිකන් අමතර පන්දු යවන්නෙක් වගේ තමයි එතනින් ඔහුව ගෙනාවෙත්. ඉතින් ඒක ඔවුන්ට සාර්ථක වුණා. සාර්ථක වුණා නෙමෙයි, සාර්ථක කරලා දුන්නා කියන එක තමයි කියන්නේ. ඉතින් මේ කාලයක් තිස්සේ අපි දන්නවා මේ අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කියන කතාව තමයි මේ පෙරහැර යනවා කියලා. මේ පෙරහැර ඇත්තටම මේ පරණ ක්‍රීඩකයෝ දැන් ඉන්නේ. දැන් අලුත් ක්‍රීඩකයෝ කියලා මොවුන්ට කියන්නට බෑ. දසුන් චානක දැන් අවුරුදු 10කට කීට්ටුව
ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකේ නැත්නම් ජාත්‍යන්තර කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකේ චරිත් අවසලංකත් දැන් අවුරුදු 3ක් 4ක් එක දිගට ජාත්‍යන්තර කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකේ වනිදු හසරංග දැන් ඊටත් වැඩිය කාලයක් එක දිගට ජාත්‍යන්තර කණ්ඩායමේ වගේම බොහෝ IPL සහ වෙනත් ලීග් තරගාවලි ගොඩක්වල ක්‍රීඩා කරන ක්‍රීඩකේ ඒතකොට කමිදු මෙන්ඩිස් නම් අලුත් ක්‍රීඩකෙක් කියලා අපිට කියන්නට පුළුවන් නමුත් ඉතින් මේ මෙතන තව පිතිකරුවන් දෙන්නෙකුට මේක අවසන් කරන්නට තිබ්බ මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙකුට මේ තරඟය. ඉතින් ඔවුන්ගේ අද්දකින් කොයි වෙලාවෙද භාවිතා කරන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් දසුන් ශානක වගේ ක්‍රීඩකයෝ ගත්තොත් IPL ගිහිල්ලා තිනවා වෙනත් ලීග් තරගාවලි ක්‍රීඩා කරනවා. එතකොට ජාත්‍යන්තර ක්‍රිකට් දැන් අවුරුදු 10කට කිට්ටුව ක්‍රීඩා කරලා තිනවා. ඔහුගේ අද්දකින් කවදද භාවිතා කරන්නේ කියන එකත් ලොකු ප්‍රශ්නයක්. නිකන් නිකරුනේ කඩුල්ල විසි කරලා දැම්මා. ඒක තමයි ටර්නින් පොයින්ට් එක විදිහට ජාත්‍යන්තර විශ්ව විචාරකයන් සඳහන් කරන්නේ. අතරම මේක උඩ ගහලා හරි දැවි ගියා නම් අපිට හිත හදාගන්න තිබ්බ ගහන්න ගිහලා තමයි දැවි ගියේ කියලා අපි දන්නේ නැහැ මොකක් කරන්න හිටියද කියලාවත්. මොකද ඒක පන්දුවකටවත් මුහුණ දුන්නේ නැහැ. ඉතින් අර අවස්ථානුකූලව ගන්න තීරණ සම්බන්ධයෙන් තවමත් මේ ක්‍රීඩකයන්ට ප්‍රශ්න තියෙනවා කියන එක තමයි පේන්නේ තියෙන්නේ. මෙච්චර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරලා ඉතින් ලේසි නෑ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවටත් වැඩිය තරඟකාරී දැන් සමහරක් වෙලාවට ලීග් ක්‍රිකට් ක්‍රීඩාව ඉතින් ඒවත් ක්‍රීඩා කරලා IPL පවා ක්‍රීඩා කරලා සෑහෙන ලොකු අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ ටිකක් මේ ඉන්නේ. නමුත් ඇත්තටම ඒ අත්දැකීම් ඔවුන් භාවිතා කරන්නේ නෑ කිසිම අවස්ථාවක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනකොට. ඉතින් මොනව වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. එකපාරම ඉතාමත් හොඳ විශිෂ්ට තරඟයක් ලබා දුන්නා 15 වන පන්දු ආරේ වෙන තෙක්. හැබැයි ශ්‍රී ලංකාව පන්දු ඇවිීමේදී පන්දු රැකීම තමයි ඉතාම දුර්වල පන්දු රැකීමක් අපි දැක්කේ. ඒක ආය කතන්දර දෙකක් නෑ. ඉතින් මේ ලකුණු ටික ඒ විදිහටම තිබ්බත් අපේ මැදපෙළ පිතිකරුවන් මීට වඩා මොලේ කල්පනා කරලා ස්ථාන හොයාගෙන එක එක පන්දු යවන්නන් හරියට ටාගට් කරලා ගහලා තිබ්බනම් ඒත් මේ තරඟේ ජයග්‍රහණය කරන්න තිබ්බා. දුක තමයි 140ට එකක් තිබ්බ තරඟය 170ට සියල්ලම දැවි ගියේ. එක නැත්නම් අපිට හිත හදාගන්න තිබ්බ මුල ඉඳලම පෙරහැරක් ගිහිල්ලා අවසන් වෙලා මේක ලකුණු 50කට දැවි ගියා නම් මේක කොහොමදවත් ගහන්න බෑනේ. එහෙනම් මේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකා කණ්ඩායම තමයි කියලා. නමුත් මේක දිනන්න තිබ්බ තරඟයක් අවසානයේදී බලහත්කාරයෙන් පරාජයට පත් කරා මැදපෙළ කියන එක තමයි කියන්නේ. සම්පූර්ණ වගකීම මැදපෙළ පිතිකරුවන් ටික ලබා ගත යුතුමයි කියන එක කියන්නට ඕනේ. සමහර ක්‍රීඩකයන් පන්දු යැවීමෙනුත් දායකත්වයක් දෙන්නේ නැහැ හරියකට. පිතිකරණයනුත් කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. දැන් දිගින් දිගටම කාලයක් තිස්සේ. ඒතොර මේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගන්න තීරණ මොනවාද කියන එක තමයි බලන්නට වෙන්නේ. ඉතින් එක්කෝ ඒ ක්‍රීඩකයන් හැදෙන්නට ඕන නැත්නම් ඒ ක්‍රීඩකයන්ට පොඩි විවේකයක් දීලා වෙන ක්‍රීඩකයන්ට අවස්ථා දීලා බලන්නට ඕන. ওই විකල්ප දෙකෙන් හැර වෙන මොකුත් නැහැ. ඉතින් ඔවුනුත් හැදෙන්නේ නැහැ. වෙන ක්‍රීඩකයන්ට අවස්ථා ලැබෙන්නේත් නැහැ වගේ එකක් තමයි අපිට පේනෙන්නට තිබෙන්නේ. ඉතින් කණ්ඩායමෙත් මහා ලොකු වෙනස්කමක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි පේන්නේ තියෙන්නේ. තුංගිරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩා කරේ නැහැ. දසුන් චානක තුංගිරියව් ක්‍රීඩකෙක් විදිහට නෙමෙයි ක්‍රීඩා කරේ. ඔහු පන්දු යැව්වේ නැහැ. ඒතර පිතිකරුවෙක් විදිහට ඔහු ක්‍රීඩා කරේ. කමිදු මෙන්ඩිස් තුංගිරියව් ක්‍රීඩකෙක් විදිහට භාවිතා කරා වගේ එකක් අපිට පේන්නේ තිබෙනවා. ඒක හොඳ ඇතරම තීරණයක් විදිහට ගන්න පුළුවන්. ඒක දිගින් දිගටම සිද්ධ වුණොත් හොඳයි. ඔහු පන්දු යැවීම භාවිතා කරොත් ඒ අද්දෙකින්ම ඔහු පන්දු යැව්වා ක්‍රීඩකයන්ට ඒක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔහු දිගින් දිගට මේ විදිහට භාවිතා කරොත් සෑහෙන වැඩක් ශ්‍රී ලංකාවට ගන්නට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔහු තාමත් ආරම්භ කරා විතරයි මේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන්. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඔහු ගැන තාම දේවල් කියන්නට අපට ඇත්තටම අවස්ථාව නැහැ. ඒක සාධාරණක් නැහැ. නමුත් මේ පරණ ක්‍රීඩකයන් සිටිනවා. මේ ක්‍රීඩකයන්ගෙන් කිසිම දායකත්වයක් පන්දු යැවීමෙන්වත් පිතිකරණයෙන්වත් ලැබෙන්නේ නැත්නම් ඔවුන් වෙනුවට වෙනත් එහා සමාන ක්‍රීඩකයන්ට අවස්ථා ලබා දීලා බැලුවොත් හොඳ නැද්ද කියන තත්වය තමයි අපිට නම් දැන් පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් මතීෂ පදරණ විශිෂ්ට පන්දු යැවීමක් සිද්ධ කරා. පන්දුර 4:40 කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඇත්තටම මට ඇහුණා ජාත්‍යන්තර විශ්ව විචාරකයන් කියනවා මේ අවසාන අවුරුදු 2 වගේ කාලය තුල ගත්තාම ඩෙත් ඕවර්ස් වලදී කඩුලු 52ක් ඔහු ලබාගෙන තිබෙනවා කියලා මතීෂ පදිරණ සමස්ත විශ්ව ක්‍රීඩාව ගත්තාම ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක් සහ ඉතාමත් හොඳ අවස්ථාවක් මේ යෝන් අවුරුදු 22ක ක්‍රීඩකයෙක්ට සෑහෙන ලොකු අනාගතයක් තියෙනවා කියන එක තමයි පේන්නේ. තිනේ අය කතන්දර දෙකක් නෑ. ඔක්කොගෙම කඩුල්ල හෝ කකුල තමයි වැදුනේ. ගොඩක් වෙලාවට ඉන්දියාවේ ලෝක පූජිත පිතිකරුව අසරණ වුණා කියන එක තමයි පේන්නේ. තිනේ පාණ්ඩ්‍යා සූර්යකුමාර් කාටවත් මුකුත් කරගන්න බැරි වුණ අවසානයේදී පාන්ට් මේ වගේ ක්‍රීඩකයන්ට. ඊට අමතරව අනිදු හසරංග ඔහුගේ
කාර්ය ඉෂ්ට කරා පන්දු යැවීමෙන් කාලයකට පස්සේ එතන ජාත්‍යන්තර තරඟයකට ආපු ගමන් ඉතාමත් හොඳින් ඔහුගේ වැඩ කටයුතු ඔහු කරා වගේ අපිට කියන්නට ඕනි මොන විවේචන තිබුණත් මේ තරඟයේ පන්දු යැවීම ඔහු තමයි පාලනයකට ගත්තේ නැත්නම් ලකුණු 240ක් විතර ඉන්දියාව ගහන්න හිටපු තරඟයක් මේක වනිදුහා සරංගත් මතීෂ් පදරණ තමයි වැඩේ කවර් කරලා දුන්නේ කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕන ඉතින් ওই වගේ තත්වයකින් තමයි තරඟය අවසන් වන්නේ අවසානයේදී අර බාග පන්දු යවන රියන් පරක් පන්දු වාර 1යි පන්දු 2යි පන්දු 8ක් යවලා කඩලු 3ක් දවාන් තිනවා ලකුණු 5කට කොහෙවත් ඉන්න හාදේක් ඉතින් ඇත්තටම අවාසනාවන්ත තත්වයක් මොහොමඩ් සිරාජ්ට එල්ල කරා 6 පහරවල් දෙකක් ඔබ දකින්නට ඇති ඉතින් පැතුම් නිස්සංකට මොනා හරි කියාගෙනත් ආවා නමුත් ඇරියේ නැහැ පැතුම් නිස්සංක සිරාජ්ට නම් ඇත්තටම හොඳ ප්‍රහාරයක් එල්ල කරමින් ආවේ නමුත් අවසානයේදී දෙවන වතාවේ පන්දු යැවීමට එනකොට ඇතරම් පිතිකරුවෝ ටික නැහැ අපි සල්ලං වෙලා ඉවරයි නැත්නම් ඊට වඩා හොඳ තරගයක් බලා ගන්නට තිබ්බා. ඉතින් කොමනත් පළවෙනි 20 තරගයේ සම්පූර්ණ වගකීම මැදපෙළ පිතිකරුවන් ලබා ගත යුතුයි. ඔවුන් තමයි මේ තරගයේ පරාජයට පත් කරේ. ඒ වගේම පන්දු යැවීම අතින් ගත්තොත් පන්දු රකින්නන් ඉතාම දුර්වල පන්දු රැකීමක් පෙන්වපු නිසා තමයි එක අතකට මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගියේ නැත්නම් මෙච්චර යන්නේත් නැහැ. තරගේ හොඳට ගියා ඇතරම ගත තීරණයත් හොඳයි වගේ අපිට පේන්න තියෙනවා දෙවෙනියට පන්දුවට පහර දීම. ඒක ධනාත්මක තත්වයක්. කවදාවත් අර අපි නිකන් ඍණාත්මක විදිහට පළමුවෙන් පන්දුවට පහර දීලා පස්සේ ඒක ඩිපෙන්ඩ් කරනවා වගේ ඍණාත්මක ගතියක් ඒකේ නැහැ. හොඳින් තරඟේ ගියා පන්දුවර 15ක් වෙනකන්. හැබැයි මැද පෙළ තනි කරම හැව කියන එක විතරයි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කියන්න තියෙන්නේ. ඉතාම කනගාටුයි. මීට වඩා හොඳ තරඟයක් සමහරක් විට ජයග්‍රහණයකුත් ලබන්නට ඉඩ තිබ්බ තරඟයක්. පැතුම් නිස්සංක දිගටම හිටියනම් සමහරක් විට මීට වඩා දෙයක් වෙන්නට ඉඩ තිබෙනවා. ඉතින් පැතුම් නිසාක 79ක් ගහලා තව කීයක්ද ගහන්නේ කියලා තමයි ඔහුට අහන්න වෙන්නේ. ඉතින් අනික් කඩේ ඉන්නේ නිකන් සහභාගි වෙන්නද කියන එක තමයි අහන්න තියෙන්නේ. මොකද බිංදු ගොඩක් සහ තනි අංකේ තනි ඉලක්කම් ගොඩක් තමයි හතරවෙනි පිතිකරුවාගෙන් පස්සේ පෙන්නන්නට තිබෙන්නේ. ඉතින් සම්පූර්ණ වගකීම මේ පිරිස ලබා ගත යුතුයි. ඉතින් පැතුම් නිසාකට හැමදාම ගහන්න වෙන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් කොමාරි සෑහෙන විවේචනයට ලක් වෙච්ච ක්‍රීඩකයෙක්. යම් කිසි සාර්ථකත්වයක් ලබා ගත්ත හැබැයි අංශතකට එහා පැත්තේ ඔහුට ගහන්න තිබ්බ අවස්ථාව ඒක මගහැරුණා වාසනාවන්ත ලෙස. ඉතින් කුසල් ජනිත් පෙරේරා සම්බන්ධිනුත් ඒ සම්බන්ධතා ගොඩනගමින් ඉදිරියට ආපු විදිහත් ඉතාමත් හොඳයි. ඒ නිසා මේ පිතිකරුවන් 3 දෙනාට මොකුත් කියන්නට අපට අවස්ථාවක් නැහැ. එතනින් එහාට තමයි තරඟය විනාශ කරේ කියලා කියන්නට තියෙන්නේ අකමැත්තෙන් උනත්. ඉතින් බලමු දෙවන තරඟයේ 28 වෙනිදා මොකද්ද මේක වැඩකම් කරගන්නේ කියලා. සනත් ජයසූරි රිටර්න් ටිකක් තද වෙලා ඉන්නවා වගේ අවසානයේදී අපි පෙනෙන්නට තිබ්බා. ඇත්තටම මේ හොඳටම තිබ්බ තරඟයක් තමයි හිතලම තමයි ඉන්දියාවට පූජ කරේ. මොකද ඉන්දියාව සම්පූර්ණයෙන් මානසිකව වැටිලා පන්දු යවන්නේ කවුද කියලා හොයාගන්නට බැරුව හිටපු අවස්ථාවක තමයි මේක දෝත බදලා බන්දේසියක තියලා පූජා කරේ කියන එක කියන්නට ඕන. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.